Tenses දොළහම ඉතාම කෙටි කාලෙකින් ඉගෙන ගන්න අපි කවුරුත් ආසයි. Simple present tense සරල වර්තමාන කාලය. හැමදාම මම යනවා. Everyday I go. හැමදාම මම වැඩ කරනවා. Everyday I work. හැමදාම මම එනවා මෙහි. Everyday I come here. Present continuous සිදුවමින් පවතින ක්‍රියා. එහිදී ක්‍රියාපදයේ ing සහිතව යෙදිය යුතුයි. මම යමින් ඉන්නවා. I am going. මම කරමින් ඉන්නේ මගේ ගෙදර වැඩ. I am doing my homework. මම ලියලා ඉන්නේ ලියුමක්. I am writing a letter. Simple past tense. සරල අතීත කාලය. ඇය ආවා ඊයේ. She came yesterday. ඇය කළා මගේ වැඩේ. She did my job. මම දවල්ට කෑවා. I had my lunch. මම රෑට කෑවා. I had my dinner. මම breakfast එක ගත්තා. I had my breakfast. Present perfect tense. ඔහු ඇවිල්ලා ඉන්නේ. He has come. ඔහු ගිහිල්ලා මාකට් එකට. He has gone to market. එහිදී ක්‍රියාපදයේ දෙන්නේ past participle එක හැටියට. ඒක වචනයේට has, බහුවචනයේට have. I සහ you සමගත් have භාවිතා වෙනවා. මම ඇවිල්ලා ඉන්නේ. I have come. මම කරලා ඉතින්නේ ඔයාගේ වැඩේ. I have done your job. මම ගෙව්වා බිල. I have paid the bill. I have paid the bill. Simple future. සරලානාගත කාලය. මෙහිදී ඒකවචන බහුවචන ભેදයක් නැහැ. Will වාක්‍ය මැදට යෙදිය යුතු වෙනවා. නිතරම වාක්‍ය ආරම්භ කරන්න ක්‍රියාව කරන පුද්ගලයෙක්ගෙන්. මේ හැම වාක්‍ය රටාවකම ප්‍රධාන වෙනවා ක්‍රියාව කරන පුද්ගලයා. මම එන්නම් අනාගතයේ. I will come. ඔහු ඒවි. He will come. ඇය කරයි මගේ වැඩේ. She will do my job. ඇය call කරයි මට. She will call me. ඇය බනීවි ඔයාට. She will blame you. බනිනවා ක්‍රියාපදයේ blame. ඇය බනීවි ඔයාට. She will blame you. Future continuous වලදී will be භාවිතා වෙනවා. Will be සමග ක්‍රියාපදයේ ing සහිතව යෙදෙනවා. ඇය කරමින් හිඳීවි මගේ වැඩේ. She will be doing my job. එහිදී will be යෙදিলা ක්‍රියාපදයේ ing සහිතව යෙදෙන්න ඕනේ. මම නිදාගෙන හිඳීවි රෑ 9:00 වෙනකොට. I will be sleeping by 9:30 at night. රෑට කියන්නේ at night. I will be sleeping by 9:30. By කියන්නේ වෙන විට. By 9:30 9:00 වෙනකොට. ඉතින් මේ පාඩමෙන් මා ඔබට tenses කීපයක් ඉතාමත් වේගෙන් සම්පින්දණය කරලා ඉගැන්වුවා. මෙහි දෙවන කොටස තවත් සතියකින් බලාපොරොත්තු වෙන්න ඉතිරි tenses ටිකත් මේ වගේම වේගෙන් මා ඔබට ඉදිරිපත් කරනවා සම්පින්දණය කරලා. නිතරම tenses ටික සම්පින්දණය කරලා බලා ගන්න කතා කරන්න ඔබට පහසු වෙනවා. ඒ සම්පින්දණය කරලා tenses ටික නැවත නැවත මතක් කරන අභ්‍යාසය ඔබ නිතර කරනවා නම් ඔබ නිතර කළ යුතුම අභ්‍යාසයක් එය. වයස් භේදයකින් තොරව සරලව මුල සිටම ඉගෙනගෙන අපගේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබගේ නම සහ ලිපිනය WhatsApp කරන්න 07032211 02